සුබ දවසක් ඔබ සැමට. අදත් ඔබ අප සමග එකතු වී සිටින්නේ ස්වාධීන රූපවාහිනී සේවයේ තක්සිලා අධ්‍යාපනික වැඩසටහන සමග. අදත් ජීව විද්‍යාව විෂය ධාරාවේ කොටසක් ඔබට පැහැදිලි කිරීම සඳහා අද මා සමග එකතු වී සිටිනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උද්භිත විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිලන්ති දසනායක මහත්මිය. එවැගේම එම අධ්‍යනාංශයේ උද්භිත විද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය ඉසුරු කාර්යවසම් මම සත්ව විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය පද්මලාල් මානගේ. අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සයනෝබැක්ටීරියා, එවැගේම ශාක සහ සත්ව ජීවීන්ගේ විවිධත්වය පිළිබඳව. දැන් ඔබ මතක ඇති අපි මීට පෙර වැඩසටහනේදී අපි වර්ගීකරණය නාමාකරණය පිළිබඳව ඔබ දැනුවත් කරා. ඒත් සමගම වෛරස බැක්ටීරියා පිළිබඳ ඔබ දැනුවත් කරා. එතකොට අපි සයනෝබැක්ටීරියා පිළිබඳ කතා කරනකොට ඔබට මේ රූප රාමුව දෙසට යොමු වුණොත් ඔබට පේනවා සයනෝබැක්ටීරියා අයිති වන්නේ බැක්ටීරියා අධිරාජධානියට. එතකොට මෙම බැක්ටීරියා අධිරාජධානිය තමයි ප්‍රධාන වශයෙන් කණ්ඩායම් දෙකකට බෙදෙන්නේ, බැක්ටීරියා සහ සයිනෝ බැක්ටීරියා ලෙස. එතකොට බැක්ටීරියා පිළිබඳ බැක්ටීරියාවල තියෙන සුවිශේෂ ලක්ෂණ පිළිබඳ අපි මීට පෙර වැඩසටහනේදී සාකච්ඡා කරා. අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සයිනෝ බැක්ටීරියා සම්බන්ධව. ඔබ දන්නවා සයිනෝ බැක්ටීරියා කියන ඒ බැක්ටීරියා විශේෂය මේ ලෝකයේ ඇතිවීමත් සමගම ඇති වූ බැක්ටීරියා විශේෂයක්. මෙහි තියෙන විශේෂ ලක්ෂණ වන්නේ මේගොල්ලන් ප්‍රාග්නියෂ්ටිකයි. ඒ කියන්නේ ඔවුන්ට සත්‍ය නියෂ්ටියක් දක්නට ලැබෙන්නේ නැහැ. නියෂ්ටික ද්‍රව්‍ය තමයි ඔවුන්ගේ දේහය තුළ නියෂ්ටියක් ලෙස දක්නට ලැබෙන්නේ. එසේම මේ සයනෝබැක්ටීරියා විශේෂ ස්වයංපෝෂී ජීවීන් ලෙස හඳුන්වනවා. ඒ වගේම ඒකසෛලික සූත්‍රිකාකාර හෝ ඝනාවාස ජීවීන් වෙනවා. ඊට පසුව මෙහි තියෙන සුවිශේෂ ලක්ෂණය වන්නේ ප්‍රභා සංශ්ලේෂක වර්ණක ලෙස ක්ලෝරෝෆිල් හා ෆයිකෝසයිනින් දක්නට ලැබීම. මීට අමතරව සැන්තෝෆිල්, කැරෝටින් සහ ෆයිකෝඇරිත්‍රින් නම් වර්ණක දක්නට ලැබෙනවා. ඒ වගේම මේගොල්ලන් මේ සයනෝබැක්ටීරියා කොට්ටාසේ චලසෛල දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම අලිංගික ප්‍රජනනයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මෙහි සමහර විශේෂවලට හැකියාව තියෙනවා නයිට්‍රජන් තිර කිරීමට. ඒ කියන්නේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් ඒ ප්‍රයෝජ්‍ය භාවිතා කරගෙන නයිට්‍රජන් තිර කිරීමේ හැකියාවක් සමහර නීල හරිත ඇල්ගී එහෙම නැත්නම් සයනෝබැක්ටීරියා වර්ගවලට විශේෂවලට හැකියාව තියෙනවා. එතකොට සයනෝබැක්ටීරියා සම්බන්ධව කතා කරනකොට ඔබ දන්නවා අද ජලාශයක් ගත්තොත් එහෙම නැත්නම් ඕනෑම ජල පද්ධතියක් මිරිදිය වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවලදී කලපු ආශ්‍රිත ජලාශවලත් මේ සයනෝබැක්ටීරියා විශේෂ දක්නට ලැබෙනවා. ඒත් සමගම ඔබ දන්නවා ආටික් ඇන්ටාටික් ප්‍රදේශවලත් ඒ වගේම සමහර අවස්ථාවලදී උණුදිය උල්පත් ආදී ප්‍රදේශවලත් මේ සයනෝබැක්ටීරියා සමහර විශේෂ දක්නට ලැබෙනවා. ඒත් එක්කම අද ලෝකයේ එහෙම නැත්නම් විද්‍යාඥයන් අතර ඉතාමත්ම කතාබහට ලක්වෙච්ච ජීවි කොටසක් විදිහට සයනෝබැක්ටීරියා හඳුන්වන්න පුළුවන්. ඒට හේතුව තමයි බොහෝ සයනෝබැක්ටීරියා විශේෂයෙන්ම මේගොල්ලන් ප්‍රාථමික නිෂ්පාදකයන් විදිහට සලකනවා. ඒ වගේම සමහර සයනෝබැක්ටීරියා විශේෂවලින් විවිධ රසායනික ද්‍රව්‍ය ඒ වගේම ප්‍රෝටීනමය ආහාර විදියට යොදා ගන්න ලබන ද්‍රව්‍ය ඒ වගේම වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරනු ලබන සමහර බෙහෙත් වර්ග නිෂ්පාදනයට ඒ වගේම තවත් සමහර සයනෝ බැක්ටීරියා වලින් නිපදවනු ලබන විෂ නිසා සයන දූලක ජලාශවලට එහෙම නැත්නම් ජල පද්ධතියට එකතු වීම සිදු වෙනවා. මේ නිසා මේ සයනෝ බැක්ටීරියා පිළිබඳව අධ්‍යයනය කිරීම දැන සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් ඔබ මේ රූප රාමුවට යොමු වුණොත් ඔබට පේනවා සයනෝබැක්ටීරියා වල දක්නට ලැබෙනවා විශේෂ ආකාර. මම මේදී වැදගත් ලෙස සඳහන් කරන්න පුළුවන් සමහර සයනෝබැක්ටීරියා ඒකසෛලික හෝ ඝනාවාසී විදියට ජීවත් වෙනවා. තවත් සමහර සයනෝබැක්ටීරියා ඉන්නවා ඒගොල්ලන්ගේ තියෙන සූත්‍රිකාකාර දේහයක්.
දැන් මෙම රූප රාමුවෙන් ඔබ දකිනවා ඔසිලටෝරියා සහ ලිම්බියා කියන ඒ සයනෝබැක්ටීරියා විශේෂ දෙක මේ ඔසිලටෝරියා කියන විශේෂය ඔබ දකිනවා ඒ සෛල සමහර සෛල මැරිලා ද්විඅවතල මණ්ඩලාකාර ප්‍රදේශ ඇති වෙලා තියෙනවා ඒත් එක්කම ලිම්බියා ඔසිලටෝරියාවකින් යම්කිසි ආකාරයක වෙනස්කමක් පෙන්වනවා එහි ඝන නානුමය කොපුවක් දක්නට ලැබෙනවා ඒ වගේම ඔබ ඊළඟ මේ රූප රාමුවට යොමු වුණොත් පේනවා මේ ඔබ දකින්නේ සාමාන්‍ය ජලාශයක මිරිදිය ජලාශයක වැඩි වශයෙන් දක්නට ලැබෙන දකින නොස්ටොක් සහ ඇනබේනා කියන නීල හරිත ඇල්ගී විශේෂ දැන් මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ මම ඔබට සඳහන් කළා සමහර නීල හරිත ඇල්ගී විශේෂ වලට පුළුවන්කම තියෙනවා වායුගෝලයේ තියෙන නයිට්‍රජන් එහෙම නැත්නම් නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව එතකොට මේ නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව හැම නීල හරිත ඇල්ගී බැක්ටීරියා විශේෂයකටම දක්නට ලැබෙන්නේ නැහැ. එය දක්නට ලැබෙන්නේ හෙටරොසිස්ට නම් විශේෂ වූ ඒ දිලිර ජාලයේ දක්නට ලැබෙන විශේෂ ව්‍යුහයක් සහිත නීල හරිත ඇල්ගී බැක්ටීරියාවන්ට නීල හරිත ඇල්ගී බැක්ටීරියාවන්ට පමණයි. අපි ඊළඟට බලමු මේ සමහර නීල හරිත ඇල්ගී බැක්ටීරියාවන්ට පුළුවන් බොහෝ කාලයක් මේ පරිසරයේ ජීවත් වෙන්න. ඒට හේතුව තමයි ඒගොල්ලන්ට පුළුවන් සමහර වෙලාවෙදී කාලතරණ අවයව ඇති කරන්න. එතකොට මේ කාලතරණ අවයව අපි හඳුන්වනවා දැන් මේ රූප රාමුවට ඔබ යොමු වුණොත් ඔබට පේනවා මේ කාලතරණ අවයවයක් සහිත නීල හරිත ඇල්ගී බැක්ටීරියාවක් අපි මේක හඳුන්වනවා අකිනේටයක් එහෙම නැත්නම් ඒකයිනේටයක් විදියට. එතකොට මේ අකිනේට දරන නීල හරිත ඇල්ගී වල මේ අකිනේටයකට පුළුවන් කාලතරණ අවයක් ලෙස ක්‍රියා කරලා යම්කිසි පරිසරය සුදුසු තත්ත්වයට පත් වුණාට පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රමාණය එහෙම නැත්නම් ඒ ජීවි සංඛ්‍යාව වැඩි කරගන්න. ඊළඟට අපි බලමු මේ නීල හරිත ඇල්ගී අපිට වැදගත් වන්නේ කොහොමද කියලා. ඔබ දන්නවා ජලාශයක් අපි සුපෝෂණයට ලක් වෙනවා කියලා කියනවා. මේ සුපෝෂණය කියලා කියන්නේ මේ ජලාශයේ තියෙන රසායනික බොහෝ විට ෆොස්ෆේට් සහ නයිට්‍රේට් වැනි රසායනික ද්‍රව්‍ය ජලාශයට වැඩිපුර ලැබුණට පස්සේ මේ ජලාශයේ ඉන්න නීල හරිත ඇල්ගී බැක්ටීරියා විශේෂ ඉතාමත්ම වැඩි වශයෙන් වර්ධනය වෙනවා. වර්ධනය වෙලා ඒ ජලාශය සුපෝෂී තත්ත්වයට පත් වෙනවා. එහි ප්‍රධාන ලක්ෂණය වන්නේ මෙම ජලාශය තුල නීල හරිත ඇල්ගී බැක්ටීරියා විශේෂ එකක් හෝ කීපයක් මුළු ජලාශය පුරාම පැතිරීම. ඉතින් මෙවැනි හේතු නිසා එහි ජෛව විවිධත්වයටත් ඒ වගේම එම ජල පද්ධතිය නැවත පරිභෝජනයට එහෙම නැත්නම් මිනිස් පරිභෝජනයට නොසුදුසු තත්ත්වයට පත්වීමත් සිදු වෙනවා. ඒක නිසා නීල හරිත ඇල්ගී පිළිබඳ එහෙම නැත්නම් සයනෝබැක්ටීරියාවන් පිළිබඳ අධ්‍යයනය කිරීම දැන සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඊට පස්සේ අපි බලමු ඊළඟ කොටස විදියට අපිට සලකන්න පුළුවන් ආකියා කියන කොටස. ඒ ආකියා කියන කොටස දැන් ඔබ මේ රූප රාමුවට යොමු වුණොත් ඔබට දක්නට ලැබෙනවා මේ ආකියෝ බැක්ටීරියා. ඒ ආකියෝ බැක්ටීරියා කියන කිංඩම් එක එහෙම නැත්නම් රාජධානියේ බැක්ටීරියා වගේම මේගොල්ලන් ප්‍රාග්නියෂ්ටිකයි. ඒ වගේම සෛල බිත්තියේ මියුරින් වෙනුවට මේගොල්ලන්ගේ ප්‍රෝටීන හා පොලිසෙකරයිඩ දක්නට ලැබෙනවා. ඒත් එක්කම ඔබට දැන් මතක ඇති අපි බැක්ටීරියා ගැන කතා කරනකොට අපි කිව්වා බැක්ටීරියා ප්‍රතිජීවක වලට සංවේදීතාවයක් තියෙනවා කියලා. නමුත් මේ ආකි බැක්ටීරියා එහෙම නැත්නම් මෙම විශේෂ මෙම වර්ගය ප්‍රතිජීවක වලට සංවේදීතාවයක් දක්වන්නේ නැහැ. ඒ වගේම ප්‍රෝටීන් සංශ්ලේෂණය සූනියෂ්ටිකයන්ගේ මෙන්ම මෙතියොනීන් වලින් ආරම්භ වෙනවා. මේ ඉතාමත්ම සුවිශේෂ ලක්ෂණයක් වෙනවා මේ ආකියෝ බැක්ටීරියා වල මෙතියොනීන් වලින් තමයි ප්‍රෝටීන් සංශ්ලේෂණය ආරම්භ වෙන්නේ. ඒ වගේම මේගොල්ලන් අනිවාර්ය නිර්වායු ශ්වසක ජීවීන් විදියටත් ආන්තික පරිසරවල ජීවත් වන ජීවීන් ලෙසත් හඳුනන්න පුළුවන්. ඒ වගේම ස්ට්‍රෙප්ටොමයිසින් ක්ලෝරම්ෆෙනිකෝල් වැනි ප්‍රතිජීවක වලට ප්‍රතිජීවක වලින් මේ ආකි බැක්ටීරියා නිෂේධනය කිරීමේ හැකියාවක් නැහැ. දැන් ඔබ බැක්ටීරියා සමග සංසන්දනය කළොත් ඔබ දන්නවා බැක්ටීරියා බොහෝ විට ප්‍රතිජීවක මගින් මේ බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මේ මෙම කොටසේ ප්‍රතිජීවක සඳහා
සංවේදීතාවයක් දක්වන්නේ නැහැ. ඊළඟට අපි යොමු වන්නේ යුකැරියෝටා කොටසට. එහෙම නැත්නම් ඩොමේන් යුකැරියෝටා. ඔබ දන්නවා අපි දැන් මේ වෙන පිට සාකච්ඡා කරේ ප්‍රෝකැරියෝටාවන්, ඒ කියන්නේ සත්‍ය න්‍යෂ්ටියක් නොමැති ජීවීන් සම්බන්ධව. දැන් අපි යොමු වෙලා තියෙන්නේ යුකැරියෝටාවන් පිළිබඳ සාකච්ඡා කරන්න. ඔබ දන්නවා සත්‍ය න්‍යෂ්ටියක් සහිත සෛලීය සංවිධානයක් යුකැරියෝටාවන්ගේ දක්නට ලැබෙනවා. එතකොට සෛල බිත්තිය සැලකුවොත් ඒ සෛල බිත්තිය සෑදිලා තියෙන්නේ පෙප්ටිඩෝ ග්ලයිකන් වලින් නෙවෙයි. එතකොට ඔබ දන්නවා පෙප්ටිඩෝ ග්ලයිකන් වලින් තමයි අපි මුලින් සාකච්ඡා කරපු සමහර සත්ව කොටස් මේ ඒක සෛලික ජීවීන්ගේ සෛල බිත්තිය සෑදිලා තිබුණේ. නමුත් මෙතනදී පෙප්ටිඩෝ ග්ලයිකන් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම පොලිසැකරයිඩ දක්නට ලැබෙනවා. ඒ වගේම මේ ශූන්‍යෂ්ටිකින්ගේ සුවිශේෂ ලක්ෂණයක් වන්නේ ඒගොල්ලන් ප්‍රතිජීවක වලට සංවේදීතාවයක් දක්වන්නේ නැහැ. ඒ වගේම RNA පොලිමරේස් එන්සයිම වර්ග කිහිපයක් දක්නට ලැබෙනවා. මුලින් සඳහන් කළ ආකාරයට ආකි බැක්ටීරියා වල ප්‍රෝටීන් සංස්ලේෂණය මෙතියොනින් වලින් සිදුවෙනවා. ශූන්‍යෂ්ටිකයන්ගේත් ප්‍රෝටීන් සංස්ලේෂණය වෙන්නේ මෙතියොනින් වලින්. එතකොට මේ යුකාරියෝටා කියන රාජධානිය ප්‍රධාන වශයෙන් කොටස් හතරකට වර්ග කරන්න පුළුවන්. පළවෙනි කොටස තමයි අපි හඳුන්වනවා ප්‍රොටිස්ටා කියලා. දෙවෙනි කොටස අපි හඳුන්වනවා ෆංගි, එහෙම නැත්නම් දිලීර. තුන්වෙනි කොටස අපි හඳුන්වනවා ප්ලාන්ටේ, එහෙම නැත්නම් ශාක. හතරවෙනි කොටස අපි හඳුන්වනවා සතුන් ලෙස, සත්ව කියන කොටස. ඒතර ඔබ අද දිනය තුළ මෙයින් එකක් හෝ කිහිපයක් ඔබට හැකියාව ලැබෙනවා අධ්‍යයනය කරන්න. ඒතර අපි බලමු කිංඩම්, එහෙම නැත්නම් රාජධානිය ප්‍රොටිස්ටා පිළිබඳ ඔබට අපිට මොන ආකාරයේ තොරතුරුද සපයන්න පුළුවන් කියන එක. ප්‍රොටිස්ටා රාජධානිය ගත්තම ඒක ඒ රාජධානියට අයත් වන ජීවීන් ඒක ශෛලික වෙන්නත් පුළුවන්, බහු ශෛලික වෙන්නත් පුළුවන්. මෙම රූප රාමුවෙන් ඔබට ඔවුන්ගේ ලක්ෂණ දිස්වෙනවා. ඔවුන් ඒක ශෛලික විය හැකි, එහෙම නැත්නම් බහු ශෛලික විය හැකි. පෙර සඳහන් කළ පරිදි මෙම රාජධානියට ඇතුළත් වන්නේ ශූන්‍යෂ්ටික ජීවීන්, ඒ කියන්නේ ශූන්‍යෂ්ටික ශෛලීය සංවිධානයක් ඇති ජීවීන්. ඒත් එක්කම මෙම කාණ්ඩයේ ස්වයංපෝෂී ජීවීන් මෙන්ම විෂම පෝෂී ජීවීනුත් ඇතුළත් වෙනවා. ඒත් එක්කම මොවුන් සංචරණය සඳහා කෂිකා, පක්ෂ්ම හෝ ව්‍යාජ පාද උපයෝගී කරගන්නවා. මෙම රාජධානී යටතේ මෙම රාජධානී යටතට වංශ හයක් ඇතුළත් වෙනවා. මෙම රූපරාමයෙන් ඔබට එම වංශ හය පෙන්නුම් කරනවා. රයිසෝෆෝඩා වංශය, එහෙම නැත්නම් ව්‍යාජ පාදකින් ඇතුළත් වන්නේ මෙම වංශයට. ඊළාට සීලියෝෆෝරා වංශය, ඒට සඳහා පක්ෂ්මදරයින් ඇතුළත් වෙනවා. ක්‍රිසෝෆෝරා වංශය, ඒ ෆයිටා වංශයේ ඒකේ ඩයටම ඇතුළත් වෙනවා. ඒත් එක්කම ෆියෝෆයිටා වංශයට ඇතුළත් වන්නේ දුඹුරු ඇල්ගි. රොඩෝෆයිටා වංශය රතු ඇල්ගි වලින් ඇතුළත් වෙනවා. ඒත් එක්කම ක්ලෝරෝෆයිටා, ඒ කියන්නේ හරිත ඇල්ගාවන් ඇතුළත් වෙන වංශය. මෙම වංශ හය තමයි මෙම ප්‍රොටිස්ටා කියන රාජධානියට ඇතුළත් වන්නේ. අපි බලමු ඉන් පළමු වන වංශය රයිසෝෆෝඩා වංශය. මෙම වංශය පෙර සඳහන් කළ පරිදි ව්‍යාජ පාදකයින් ඇතුළත් වන වංශය. මෙම ව්‍යාජ පාදකයින් සියල්ලක්ම මිරිදිය වාසී. ඒත් එක්කම ඔවුන්ගේ සංචිත ආහාරය වන්නේ ග්ලයිකෝජන් සහ තෙල්. ඒත් එක්කම මොවුන්ට සෛල බිත්තියක් නැහැ. ඔවුන් සංචරණය කරන්නේ ව්‍යාජ පාද මගින්. මෙම රූපරාමයේ ඔබට දිස්වන්නේ ව්‍යාජ පාද. මෙම රූපරාමුව දෙස යොමු නොතින් ඔබට පැහැලින් පෙන්නුම් කරන්නේ ව්‍යාජ පාද මගින් සංචරණය කරන ඇමීබාවෙ. ඒත් එක්කම ඊන් පසු දෙවන වංශය වන සිලියෝෆෝරා, එහෙම නැත්නම් පක්ෂමදරයින් ඇතුළත් වන වංශයට යොමු නොතින් ඔවුනුත් මිරිදිය වාසී ජීවීන්. ඒත් එක්ක මෙම වංශයේ විශේෂ ලක්ෂණයක් තමයි ප්‍රෝටීනමේ ජවිකාවක් දරනවා මෙම ජීවීන්. ඒත් එක්කම මොවුන් සංචරණය සිදු කරන්නේ පක්ෂ්ම උපයෝගී කරගෙන. ඔබට මෙම රූප රාමුවෙන් දිස්වන්නේ සපත්තුවක හැඩයක් ගන්නා පැරමීසියම්. ඒ ඔහුට ඔබට පෙනෙනවා ඔවුන් දරන පක්ෂ්ම. ඒත් එක්කම ඔවුන්ගේ ශරීරයේ ඇතුළත් වෙනවා
නියෂ්ටි දෙකක් විශාල නියෂ්ටියක් සහ කුඩා නියෂ්ටියක් මේ විදිහට පක්ෂමදරයින් තමයි මෙම සීලියෝෆෝරා වංශයට ඇතුළත් වන්නේ ඊළඟ වංශය වන්නේ ක්‍රිසොෆයිටා එහෙම නැත්නම් ඩයටම ඇතුළත් වන වංශය ඔබට මතකයි පෙර වංශ දෙකේම ජීවීන් මිරිදිය ජීවීන් දැන් මෙම වංශයට වන විට ඒ මිරිදිය ජීවීන් මෙන්ම කරදිය ජීවි වෙසෙන ජීවීනුත් මෙයට ඇතුළත් වෙනවා. ඔවුන්ගේ සංචිත ආහාරය වන්නේ ලියුකොසීන් සහ ක්‍රිසොලැමිනීන් කියන ද්‍රව්‍ය. ඒත් එක්කම සෛල බිත්තිය සිලිකා සෙලියුලෝස් හා පෙක්ටින් වලින් හැදිලා තියෙනවා. මොවුන්ගේ වර්ණය ගත්තොතින් දුඹුරු කහ පැහැයක් ගන්නවා. ඒත් එක්කම මොවුන් තුල අඩංගු වෙනවා ක්ලෝරොෆිල් ඒ ක්ලෝරොෆිල් සී කැරටිනොයිඩ් සහ ෆයිකෝසැන්තීන් කියන වර්ණක. ඒත් එක්කම තව වැදගත් ලක්ෂණයක් තමයි මෙවුන්ගේ පුංචාන්මානුවල කශිකාවක් දක්නට ලැබෙනවා. ඔබට මෙම රූප ඊළඟ රූප රාමුවෙන් දිස්වන්නේ විශේෂ ඩයටම වර්ග දෙකක් වෙන පිනියුලාරියා සහ නැවිකියුලාරියා කියන විශේෂ දෙක. ඊළඟ රූප රාමුවෙන් ඔබට විවිධ හැඩැති විවිධ වර්ණ ඒ වර්ණයන්ගෙන් යුත් විවිධ හැඩැති ඩයටම වර්ග රාශියක් දැක ගන්නට පුළුවනි මේයින්. ඊළඟ වංශය වන්නේ මෙම මේ රාජධානී දුඹුරු ඇල්ගාවන් ඇතුළත් වන ෆියෝෆයිටා වංශය. ඔවුන් සියල්ලක්ම කරදිය වාසීන්. දුඹුරු ඇල්ගී සියල්ලක්ම කරදිය වාසීන්. ඔවුන්ගේ සංචිත ආහාරය වන්නේ ලැමිනාරීන් සහ මැනිටෝල් කියන ද්‍රව්‍ය. ඒත් එක්කම මොවුන්ගේ සෛල බිත්තිය ගත්තොත් ඒක හැදිලා තියෙන්නේ සෙලියුලෝස් පොලිසැකරයිඩ් සහ ඇල්ජිනික් අම්ලය කියන ද්‍රව්‍ය වලින්. නමින්ම කියවෙන පරිදි මොවුන් දුඹුරු පැහැති. ඔවුන්ගේ වර්ණක වන්නේ ඔවුන්ගේ ශරීරය තුළ අඩංගු වන වර්ණක වන්නේ ක්ලෝරොෆිල් ඒ ක්ලෝරොෆිල් සී කැරටිනොයිඩ් සහ ෆයිකෝසැන්තීන් කියන ද්‍රව්‍ය. මොවුන්ගේ පුංජාන්මානුවල කශිකා දෙකක් දක්නට ලැබෙනවා. මෙම දුඹුරු ඇල්ගාවන්ට ඔබ විෂය නිර්දේශයට ඇතුළත් කර තිබෙන්නේ සාගසම් සහ ඩික්ටියෝටා කියන විශේෂ දෙකයි. මෙම රූප රාමුවෙන් ඔබට දිස්වනවා සාගසම් සඳහන් කළ පරිදි ඔවුන් කරදිය වාසීන්. කරදියේ ඔවුන් වැඩි තිබෙන ආකාරයත් ඔබට පේනවා. ඊළඟ රූපරා එම ඊළඟ කොටසෙන් දිස්වන්නේ ඔවුන්ගේ දේහ විලාශය. ඔබට බැලූ බැල්මට පේනවා මොවුන්ට කඳක් තියෙනවා, පත්‍ර තියෙනවා ඒ වගේ. ඒත් මේවා සත්‍ය කඳවල් පත්‍ර නොවෙයි. ඔවුන්ගේ පාවීමට අවශ්‍ය වන ඒ සෑදී තිබෙන විශේෂ අවයව ඒ ආදී ඔබට මෙහිදී දැකගත හැකි. ඊළඟ උදාහරණය වන්නේ ඩික්ටියෝටා. ඒකේ ඔබට පේනවා ඒ උනුත් කරදිය වාසීන්. ඔවුන් කරදිය වැඩෙන අයුරු සහ ඔවුන්ගේ දේහ විලාශය ඔබට මෙයින් පෙන්නුම් කරනවා. මේවා සත්‍ය පත්‍ර හෝ මුල් හෝ කඳවල් නොවේ. ඊළඟ වංශය වන්නේ මෙම රාජධානියට ඇතුළත් වන රතු ඇල්ගී ඇල්ගාවන් අඩංගු වන රොඩෝෆයිටා වංශය. ඔවුනුත් සියලුම ජීවීන් කරදිය වාසී. ඒත් එක්කම ඔවුන්ගේ සංචිත ආහාරය වන්නේ ෆ්ලොරිඩියන් ෆිෂ්ටය. සෛල බිත්තිය හැදිලා තියෙන්නේ සෙලියුලෝස් හා පොලිසැකරයිඩ් වලින්. නමින්ම කියවෙන පරිදි මොවුන් රතු පැහැති. ඔවුන්ගේ වර්ණක වන්නේ ක්ලෝරොෆිල් ඒ ක්ලෝරොෆිල් ඩී කැරටිනොයිඩ් ෆයිකෝසයිනින් සහ ෆයිකෝඇරිත්‍රින් කියන ද්‍රව්‍ය. මේ උදාහරණ තමයි ග්ලැසිරාරියා, ජෙලිඩියම්, ශීලියෝස්ෆෝරම් සහ ලෞරෙන්ෂියා. මෙම රූප රාමුවෙන් ඔබට පෙනෙනවා ලෞරෙන්ෂියා විශේෂ විශේෂය කොහොමද දේහ විලාශය ඔවුන්ගේ, ඔවුන් කොහොමද කරදියේ වර්ධනය වන ආකාර වැඩෙන ආකාරය මෙයින් දිස්සෙනවා. ඊළඟ රූප රාමුවෙන් ඔබට පෙන්වන්නේ ග්‍රැසිලාරියා. ඔබට පේනවා රතු පැහැති ග්‍රැසිලාරියාවන් කොහොමද ඔවුන්ගේ වාසස්ථාන, ඒත් එක්කම ඔවුන් කොහොමද ඔවුන්ගේ දේහ විලාශය කියන එක මෙයින් පෙන්නුම් කරනවා. ජෙලිඩියම් සහ චීලෝස්ෆෝරම් කියන විශේෂ දෙක ඒ රතු ඇල්ගාවන් පිළිබඳ. මෙම රාජධානියේ අන්තිම අවසාන වර්ගයේ වන්නේ වංශය වන්නේ හරිත ඇල්ගාවන් අඩංගු වන ක්ලෝරොෆයිටා. ඔබට ඊළඟට ඒ පිළිබඳ දැනුමක් ලබාගත හැකියි.
හරිත ඇල්ගි නැතහොත් ක්ලෝරොෆයිට් ආවන් යටතට අයත් වෙනවා ඩෙස්මිඩ ඒ වගේම ඔබට විෂය නිර්දේශයේ අන්තර්ගත වෙනවා ක්ලැමිඩමොනාස් ස්පයිරෝගෛරා ක්ලැඩෆෝරා සහ උල්වා මොවුන් මිරිදිය වාසී ඒ වගේම කරදිය වාසී ආකාර දෙකම දක්නට ලැබෙනවා මොවුන්ගේ සංචිත ආහාරය වන්නේ පිෂ්ඨය සෛලබිත්තිය සෙලියුලෝස් हा पेक्टीन वलिन सैदी तिबेनवा एवागेम प्रभा संश्लेषक वर्णक लेस क्रियाकरण्य क्लोरोफिल ए बी कैरोटिनॉइड एवागेम मुंगे प्रजनने संधा द्विकशिकादर जन्मानु युदागान्नवा एवागेम समहर विशेषवल वार्धक सैलवल कशिका दक्नट लभेनवा एवागेम मेहिदि वेदगात्म लक्षणे वन्ने शाकवल परिणामे गेन अपि साकच्छा करद्दी भौमिक शाकवल समीपतम आदिम पूर्वजयन लेस अपि हंदुन्वन्नेत् मे हरित अल्गावान् मंद हरित अल्गावान् वगेम भौमिक शाकत् प्रभा संश्लेषक वर्णक विधेयट क्लोरोफिल ए बी धरनवा संचित आहार लेस पिष्टे युदागान्नवा एवागेम सैलबित्तिक द्रव्य वशेन सेल्युलोस हा पेक्टीन मूलिक वशेन अंतर्गत वन निसा ඔබට මෙම රූපරාමුවෙන් පෙන්වුම් කරන්නේ විවිධ හැඩ ඇති හා විවිධ ශෛලිය සංවිධානයන් දරන හරිත ඇල්ගාවන් මෙම ඉහළ රූපරාමුවෙන් පෙන්වුම් කරන්නේ අර්ධ ශෛල දෙකකින් යුක්ත ඩෙස්මිඩ ලෙස හඳුන්වන කොස්මීරියම් ක්ලොස්ටීරියම් ආදී වශයෙන් විවිධ ඒක ශෛලික හරිත ඇල්ගාවන් ඒ වගේම මිරිදියේ දක්නට ලැබෙන ස්පයිරෝගෛරා සූත්‍රිකාකාර හරිත ඇල්ගාවක් මෙහි ඔබට දක්නට ලැබෙනවා එහි හරිත ලවෙදස බැලුවම ඔබට පෙනෙනවා එහි තියෙන රිබන් ආකාර හරිත ලවයක් ඒ වගේම මේක සෛලික හරිත ඇල්ගාවන් මෙන්ම බහුසෛලීය හරිත ඇල්ගාවනුත් දක්නට ලැබෙනවා මේ කරදිය පරිසරයේ දක්නට ලැබෙන මුහුදු සලාද නැත්නම් අපි කියන උල්වා විදිහට හඳුන්වන තලසාකාර හරිත ඇල්ගාව මෙහිදී ඔබට දක්නට ලැබෙනවා උල්වා විශේෂය දැන් අද අපි කතා කර ඉතාමත්ම රසවත් මාතෘකාවක් යුකැරියෝටා රාජධානී හතරක් ඔබට කිව්වා ප්‍රොටිස්ටා ෆංගයි එහෙම නැත්නම් දිලීර ශාක සහ සත්ව ලෙස එතකොට ඔබ දන්නවා මේක ඉතාමත්ම වැදගත් වෙනවා හේතුව අපි ලංකාවේ මේ අපි දැන් කතා කරපු විශේෂ ගැන යම් කිසි ආකාරයක අපිට අවබෝධයක් නැහැ නමුත් ඔබ ගියොත් චීනය ජපානය කොරියාව වැනි රටවල් වලට මේවා මේ මුහුදු පැලෑටි මේ මුහුදු ශාක ඒගොල්ලන්ගේ ප්‍රධාන ආහාරයක් වෙනවා ආහාර වේලේ සලාදයක් විදියට ඇතුළත් කරලා තියෙන මේ මුහුදු පැලෑටි ඒක නිසා මේ ඉතාමත්ම වැදගත් වෙනවා නමුත් ලංකාවේ තාම අපි අතර එතරම් ප්‍රචලිතතාවයක් නැහැ ඒක නිසා මේ විෂය නිර්දේශය තුල ඔබට පුළුවන් නම් මෙවැනි මේ අපි අධ්‍යයනය කරපු එහෙම නැත්නම් දැන් සාකච්ඡා කරපු ඒ ශාක පිළිබඳව ඔබට පුළුවන් මුහුදු වෙරළක නෙමෙයි ගල්පර සහිත වෙරළකට ගියොත් උල්වා ඔබට ඉතා පැහැදිලිවම හඳුනාගෙන බලන්න පුළුවන්. ඒතර මේ ඉතාමත්ම සමහර විශේෂ තියෙනවා ඉතාමත්ම ඉහළ පෝෂ්‍ය ගුණයක් දක්නට ලැබෙනවා. මම මෙතනදී කියන්නේ ප්‍රෝටීන ලිපිඩ වගේ දේවල් නෙවෙයි විවිධ ඛනිජ ද්‍රව්‍ය විවිධ අවශ්‍ය අංශු මාත්‍ර වශයෙන් අවශ්‍ය මූලද්‍රව්‍ය මෙම ශාක තුල ගැබ්බෙලා තියෙනවා ඒක නිසා ගොඩක් බොහෝ මේ මෙම ජලජ ශාක එහෙම නැත්නම් මේ ප්‍රොටිස්ටාවන් අපි ආහාරය විදියට ආහාරයක් විදියට සලාදයක් විදියට පාවිච්චි කරනවා ඒක නිසා මේ ඉතාමත්ම වැදගත් වෙනවා ඒත් එක්කම ඉතාමත්ම ඔබ මේ පුළුල් ලෙස අධ්‍යයනය කරොත් ඔබට ඉතාමත්ම ආසාවෙන් අධ්‍යයනය කරන්න පුළුවන් කොටසක් විදියටයි හඳුනන්න පුළුවන් වෙන්නේ ඊළඟට අපි යොමු වෙමු අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දිලීර සම්බන්ධව දිලීර ගත්තොත් දැන් අපි මේ වෙන විට කතා කරපු මෙම ශාක කාණ්ඩවල ප්‍රභා සංශ්ලේෂික වර්ණක විදියට විවිධ ක්ලෝරොෆිල් ඒ තිබ්බා බී තිබ්බා විවිධාකාරයේ සැන්තොෆිල් ඒ කොටස් ගැන අපි කතා කරා. ඒගොල්ලන්ට විවිධ වර්ණ ලැබිලා තිබුණා. කොළ පාට තිබ්බා, රතු පාට තිබ්බා, දුඹුරු පාට තිබ්බා. එතකොට දැන් අපි කතා කරන මේ දිලීර කියන රාජධානී විශේෂ ලක්ෂණය වන්නේ මේගොල්ලන්ගේ ක්ලෝරොෆිල් දක්නට ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේගොල්ලන් සංසෛලීය සංවිධානයක් සහිත සත්‍ය නියෂ්ටියක් සහිත ජීවිකාණ්ඩයක් මේගොල්ලන්ගේ ක්ලෝරොෆිල් දක්නට ලැබෙන්නේ නැහැ. දැන් මෙය ආරම්භ කිරීමට පෙර ඔබට කිව යුතුයි අද ලෝකයේ අපි වෛද්‍ය විද්‍යාවේදී පාවිච්චි කරනු ලබන බොහෝ ප්‍රතිජීවක දිලීර වර්ගවලින් ලබා ගන්නවා. ඒ වගේම අද ඉතාමත්ම ප්‍රචලිත ලෙස
अपे आहार वेरट दिलीर वर्ग अभी एकतुकरण एवगेम अभी हुंद्रम दान्नवा अपीट इतामत्म खरदरकारी मे राजधानिया दीरा तपिट दिलीर हंधुना दिन्न पुलवां समार विलावट उबट पांग कैलाक वेन्न पुलवां पिष्टे सहित आहार याक वेन्न पुलवां खरवल कैलाक वेन्न पुलवां समार्लट उब गेदर याम किसी काले तिब्बट पास से अपी केनो पुस्कान वाकेला एवगेम उबगे एंदुम तेत सहित एंदुम समार्लट केनो पुस्कान वाकेला उगलांगे बीत्ती गेवल समहारलट तेत सहित बीत्ती पुस्कान वाकेला इतने मेन्न मे पुस् पिलिबांधव हेम नेत्तम मे दिलीर पिलिबांधव तमाय अपी मीलंगट साकाच्छा करन्न बलापुरुत्तु वन्ने प्रतिष्ठा राजधानी अटतेम अपि साकाच्छा करन दिलीर गैन एतकोट दिलीर प्रधान वशेम शून्यष्टिकयन् ई कियन्ने दिलीर सियल्लकटम संविधाने शून्यष्टियक् तियेनवा ओउन् एकसैलिक हो बहुसैलिक वेन्न पुलुवन् ඒ වගේම භෞමික ජලජ ආදී සියලුම පරිසරවල ව්‍යාප්ත වෙලා තියෙනවා මේ දිලීරවල විශේෂ ලක්ෂණය තමයි දිලීර වංශයේ සමාජිකයන් සැලකුවාම උන්ගේ දේහය සූත්‍රිකාකාරයි නූල් බෝලයක් වගේ සූත්‍රිකා වලින් සැකසීලා තියෙන. එතකොට මේ සියල්ලෝම ක්ලෝරොෆිල් රහිතයි. ඒ වගේම එවුන්ගේ සෛල බිත්තිය සෑදිලා තියෙන කයිටින් වලින් සංචිත ආහාරය පිෂ්ඨය නොවේ ග්ලයිකොජන්. ඒ වගේම තමයි මවුන් විෂම පෝෂින් මවුන්ට ක්ලෝරොෆිල් නොමැති නිසා ප්‍රභා සංශ්ලේෂණය කළා තනිවම තමන්ගේ ආහාර නිෂ්පාදනය කර ගන්නට නොහැකි. ඒක නිසා මවුන් හැම වෙලාවෙම මල සත්ව හෝ ශාක කොටස් මත යැපෙමින් ඔවුන්ගේ බහිස්සයිලිය එන්සයිම ඉවතට उपस्तरे मत पतित करमीन ये अवश्य विधिट अवशो एव जीरणे करला ये अवशोषणे करला ये सरल अवशोषक द्रव्य अवशोषणे करगनीम सिद्धकरण एक निशा मेम दिलीर वेदगात्व मे लोके व्योजकयान विधिट क्रियाकराने दिलीर इतकोट मे जैव गोले व्योजकयान विधिट पोषक द्रव्य चक्रीकरणे करान्नागे मल जीवीन वियोजने करला अनेकुजीवींट पृथ्वी मत जीवत्वीमठिडसलसीमठा ये आकार जैव विद्यात्मक हिताम तो वेदगत कार्यभारयाक मेम वियोजकयान विधेयट सलकिन दिलीर मगेन इटु करनवा एतकोट मेम दिलीर वल देह सूत्रिकाकाराय दिलीर देह अपि हंदुनन मैसीलियम केला एतकोट मैसीलियम समन्वित वेन्ने दिलीर सूत्रिका मगेन ඇතම් දිලීර සැලකුවාම ඒවයි සූත්‍රිකා න්‍යෂ්ටි රාශියක් අන්තර්ගත වෙන නිසා සංසයිලිය වෙනවා. සමහර දිලීර සූත්‍රිකා හරස් ආවාර වලින් බෙදිලා තියෙනවා. ඒ වගේම අතු බෙදිලා තියෙනවා. අපි ඒවා කියනවා ආවාර සහිත දිලීර සූත්‍රිකා කියලා. සමහර ඒවයි දිලීර සූත්‍රිකා ආවාර හරස් ආවාර මගින් බෙදිලා නැහැ. මේ වෙයි සංචිත ආහාරයේ ලෙස ග්ලයිකෝජන් තියෙනවා. ඊට අමතරව ඇතම් දිලීර වල තෙල් සහ ඔලියුටින් අන්තර්ගත වෙනවා. दिलीर लिंगिकव मेन्म लिंगिकव प्रजनने सिधुकरणवा लिंगिकव प्रजनने सिधुकरण दिलीरवल जन्मानुदानी अतिवेनवा लिंगिक बीजानु निष्पादने करनवा एवगे अलिंगिकव बीजानु निष्पादने किरीम मगिनुत अलिंगिक प्रजननयाक सिधुकरणवा एवगेम तव दिलीरगन कथाकन प्रपदनगन लक्षण देखाक्तिन प्लास्म योगे सहनी अष्टियोगे शैल प्लास्म कैने दनह ऋणमादिलि हेमनतापिकेन पुंह जायामादिलि वल शैल प्लास्म एकतुवेनवा एवगेम न्यष्टित एकतुवेनवा शैल प्लास्म एकतुवेमपि हंदुनन प्लास्म योगे केला न्यष्टि एकिनेक हा वियुक्तानुवाक सैदिमपि हंदुनन न्यष्टि योगे केला ඒ වගේම මොන් ඇතමුන් ප්‍රජනක අවයව ජන්මානුදානි ඒ වගේම අලිංගික ප්‍රජනක අවයව ලෙස බීජානුදානි දරනවා. එතකොට ප්‍රජනනය යටතේ සාකච්ඡා කරාම අලිංගික ප්‍රජනනය සහ ලිංගික ප්‍රජනනය පෙන්වනවා. ලිංගික ප්‍රජනනය පෙන්වන බීජාණු ප්‍රධාන වශයෙන් අපි හඳුන්වනවා අස්ක බීජාණු හෝ බැසිඩි බීජාණු වශයෙන්. අලිංගික ප්‍රජනනය පෙන්වන බීජාණු අපි හඳුන්වනවා කොනීඩි බීජාණු හේවත් කොනීඩියා. ඒ වගේම අචල බීජාණු නොහොත් ඇප්ලෙනස්පෝර වශයෙන්. මෙම රූපරාමයෙන් ඔබට දිස් වෙන්නේ විවිධාකාරයේ දිලීර මගින් ඇති කරන ලබන රසායනික සංසිද්ධි පිළිබඳ ඔබ මහාචාර්යතුමා පැවසු ආකාරයට පාන් කැබල්ලක වැවි තිබෙන දිලීර පැහැදිලිව පේනවා. මේ තියෙන්නේ ඔබට කිව් ආකාරයට නූල් බෝලයක් නැත්නම් පුළුන් ආකාරයට මේ පාන් වල තියෙන පිෂ්ඨයේ මත වර්ධනය වී තිබෙන දිලීර. ඒ වගේම විවිධ වර්ණ වලින් යුක්ත වෙලා තියෙනවා. ඒ වගේම මේ දොඩම් වල වැවි තිබෙන පෙනිසිලියම් දිලීරය ඔබට පැහැදිලිව පෙන්වුම් කරන මේ වගේ දිราපත්වන හෝ මරුණු ශාක සත්ව කොටස් මත ඔය ඒවා අන්තර්ගත වන උපස්තර ප්‍රයෝජනයටගෙන මෙම දිලීර වර්ධනය වෙනවා. ඔව් මම පොඩ්ඩක් මේ බාධාවක් කරනවා.
දැන් අපි මේ වෙලාවේදී කතා කරේ ආහාර සහ සමහර අපේ පළතුරු වර්ගවලට ඇතිවන දිලීර සම්බන්ධව. දැන් ඔබට කියන්න පුළුවන් ද ඊට අමතරව මිනිසාගේ නැත්තම් රෝග තත්ත්වයක් ඇති කරන්න කොයි ආකාරයටද දිලීර බලපාන්නේ? ඒ වගේම දිලීර මිනිසාගේ සමේ සමේ අපි අලුහම් කියලා කියන්නේ ඒත් අපේ දිලීර වලින් ඇතිවන රෝගයක්. ඒ කියන්නේ මේක සත්වයන්ටත් ඒ වගේම ශාකවලත් ශාකවල ව්‍යාධජනකයන් විදිහට දිලීර ක්‍රියා කරනවා. ඒ වගේම ශාකවලට ව්‍යාධ රෝග ඇති කරනවා. ඒ වගේම සත්වයන්ට මෙම දිලීර මේ රෝග ඇති කරනවා අලුහම් වගේ අපි හඳුන්වනවා. මේ චර්ම රෝග විශේෂයෙන්ම ඇති කරන්නේ දිලීර මගේ. ඒ වගේම පරිසර ද්‍රව්‍ය චක්‍රීකරණයටත් මෙම දිලීර වැදගත් වෙනවා. ඒ නිසා දිලීර අපිට වාසි මෙන්ම අවාසිත් සිද්ධ කරනවා. එතනනම් ඉතාමත්ම වැදගත් කොටසක් පිළිබඳව අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. අපි දැන් බලමු මේ දිලීර පිළිබඳ ඔබ විෂය නිර්දේශයේ යම් කිසි ආකාරයක වර්ගීකරණයක් යටතේ යම් යම් දිලීරවල දීර්ඝ විස්තරයක් නෙවෙයි සරල වශයෙන් ඔබ යම් කිසි දෙයක් දැනගත යුතුයි. අපි දැන් බලමු කොහොමද දිලීර වර්ගීකරණය කරන්නේ. ඒ වර්ගය යටතේ අපිට බහුලව පරිසරයේ දක්නට ලැබෙන දිලීර වර්ග මොනවද කියලා. ඔව් දිලීර වර්ගීකරණය प्रधान वशेन अपि विदा दक्वनो वंश हतरकट क्राइटिडियो माइकोटावन एस्को माइकोटावन साइगो माइकोटावन सह बेसिडियो माइकोटावन वशे එතකොට ක්‍රයිටිඩියෝ මයිකෝටා වංශය සැලකුවාම සරලතම ආදීතම හා කුඩාම දිලීර ඇතුළත් වංශය විදිහට අපි හඳුන්වන්නේ මෙම වංශය ඔබේ විෂය නිර්දේශයට අලුතෙන් ඇතුළත් කරලා තිබෙන වංශයක් මෙම ක්‍රයිටිඩියෝ මයිකෝටා වංශය අපි බොහෝ විට හඳුන්වන්නේ දිලීර ප්‍රජනක කෂිකා සහිත චාලක ප්‍රජනක සෛල ඇති කරන කොට්ටාසයක් නොවේ කියලා. නමුත් මේ ක්‍රයිටිඩියෝ මයිකෝටා වංශයේ සමාජිකයන් කෂිකාධර ප්‍රජනක සෛල නිෂ්පාදනය කරන උන් සියල්ලෝම ජලජ වාසී. එවුන්ගේ සෛල බිත්තිය කයිටින් වලින් සැදිලා තියෙන්නේ. දිලීර ජාලයේ සමන්විත වන දිලීර සූත්‍රිකාවක් සැලකුවාම හරස් ආවාර නැහැ. ඒක හින්දා निराවාරයි. ඒ හින්දා ඤෂ්ටි රාශියක් තියෙනවා. අපි ඒක හින්දා මේ අවස්ථාව හඳුනන සංසෛලීය තත්වයක් කියලා. ඒ වගේම එම සූත්‍රිකාවක් සැලකුවාම අතු බෙදුණු දිලීර සූත්‍රිකා තියෙන ඉතුරු උදාහරණයක් විදිහට ඇලෝමයිසිස් ඔබේ විෂය නිර්දේශයට අන්තර්ගත කරලා තියෙනවා. එතකොට මෙම රූප රාමයෙන් පෙන්වන්නේ ඇලෝමයිසිස් දිලීරයේ ජීවන චක්‍රය. ඔබට සම්පූර්ණ විස්තරය දැන ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔබට පැහැදිලිව පේනවා මේ දිලීර ජාලය තුළ බීජාණු දානි තියෙනවා. උන් අලිංගිකව ප්‍රජනනය සිදු කරනකොට කෂිකාදර චල බීජාණු නිපදවීම මගින් අලිංගික ප්‍රජනනය සිදු කරනවා. එහෙම නැත්නම් උන්ට ලිංගික ප්‍රජනනය සිදු කරන්න පුළුවන්. ලිංගික ප්‍රජනනය සිදු කිරීමට උන්ට වෙනමම පුංහා ජායා ජන්මාණු දානි තියෙනවා. ඒවැයින් නිපදවන ජන්මාණුත් කෂිකාදරයි. එතකොට ඔබට මතක තබා ගත යුත්තේ ක්‍රයිටිඩියෝ මයිකෝටා වංශයේ සමාජිකයන් අනිකුත් වංශවල සමාජික දිලීර සමාජිකයන්ගෙන් වෙනස් වීමේ ප්‍රධාන ලක්ෂණය තමයි ඔවුන් කෂිකාදර ප්‍රජනක සෛල නිපදවනවා. ඒ වගේම ඔවුන් සියල්ලෝම ජලජ වාශී කොට්ටාසයක් වෙනවා. දෙවෙනි කොට්ටාෂයේ විදිහට අපි සලකනු ලබන්නේ වංශයේ සයිගොමයිකෝටා. ඔබ දැකලා තියෙනවා මියුක තමයි අපි ප්‍රධාන වශයෙන් උදාහරණයක් විදිහට ගන්න. පාන් පෙත්තක් ටික දිනයක් තිබ්බහම තෙතමනේ සහිත විට ඔබට කළු පාටට පුස් කියලා අපි දකින්නට ලැබෙන ප්‍රධාන වශයෙන්ම දකින්නට ලැබෙන මෙම මියුක. මියුක අයත් වන්නේ සයිගොමයිකෝටා වංශයට. මෙම වංශයේ සමාජිකයන්ගේ දිලීර ජාලයේ සැලකුවහම දිලීර සූත්‍රිකා ශාකණය වෙලා තියෙන්නේ සංසෛලීයයි නැත්නම් බහුන්‍යෂ්ටිකයි निराවාර දිලීර සූත්‍රිකා ඇලෝමයිසිස් අන්තර්ගත වන ක්‍රයිටිඩියෝ මයිකෝටා වංශයේ සමාජිකයන්ගේ වගේම තමයි මෙම දිලීර සූත්‍රිකා निराවාරයි බහුන්‍යෂ්ටිකයි. මොවුන් ජලජ වාශීට වඩා බහුමික පරිසරවල දිරාපත් වන කාබනික ද්‍රව්‍ය මත ජීවත් වෙන්නේ. මොවුන් අලිංගික ප්‍රජනනය සිදු කරන්නේ අචල බීජාණු මගින්. ඒ වගේම මෙම වංශයේ සමාජිකයන් ලිංගික ප්‍රජනනය සිදු කිරීමේදී සංයෝගාණුව කියන කාලතරණ ඒකකය නිෂ්පාදනය කරනවා. මෙම කාලතරණ ඒකකය තුළ න්‍යෂ්ටි යෝගයයි ප්ලාස්ම යෝගයයි එකවරම සිදු වෙලා තමයි බීජාණු දානි හැදෙන්නේ. එතන මේ වංශයේ සමාජිකයන් විෂම තලසතාවයේ පෙන්නුම් කරනවා. ඒ කියලා කියන්නේ මොවුන් ප්‍රජනකව ප්‍රවේණික වෙකිනකට වෙනස්. ඒ වගේම රූප විද්‍යාත්මකවත් එකිනෙකට වෙනස්. ඒ වගේම සෛල බිත්තිය කයිටින් වලින් සැදිලා තියෙන්නේ. ක්‍රයිටිඩියෝ මයිකෝටා වංශයේ සමාජිකයන් වගේ නොවේ. මොවුන් කිසිම විටකත් ප්‍රජනනයේදී චාලක ප්‍රජනක සෛල නිෂ්පාදනය කරන්නේ නැහැ. ඔබට මෙම රූප රාමුවෙන්
ඊළඟට පෙන්눔 කරන්නේ මෙම මියුක දිලිර ජාලයේ කොහොමද සමන්විත වෙලා තියෙන්නේ කියලා මෙහි ඔබට පෙන්눔 කරන්නේ මෙම රූප රාමයේ පෙන්눔 කරන්නේ මියුක දිලිර බීජ අනුදානියක් ඒ වගේම ඔබට මේ තියෙන දිලිර ලිංගික ප්‍රජනනය සිදු කරනකොට නිෂ්පාදනය කරන ලබන සංයෝගාණුවක් කාලතරණ ඒකකයක් ඝන බිත්ති සහිත ඒ වගේම මෙහිදී ඔබට පෙනෙන්නේ පිපුරුණු බීජානුදානියක් බීජානුදානිය පිපිරීමෙන් බාහිරයට නිදහස් වන අචල බීජාණු ඔබට මෙම රූප සටහනින් පෙන්වුම් කරනවා. ඔව්. ඊළඟ වංශයේ විදිහට අපි සලකන්නේ ඇස්කොමයිකෝටා වංශයේ විශාලතම සමාජිකයන් ප්‍රමාණයක් අඩංගු වෙන දිලිර වංශයේ මම හිතන්නේ ඔබ දන්නවා ඇති පෙනිසිලීන් ගැන. එතකොට පෙනිසිලීන් ඒ වගේම ඇස්පර්ජිලස් කියන මේ සමාජිකයන් දෙදෙනා තමයි මෙම වංශයේ අපට විශේෂ නිර්දේශයත් සාකච්ඡා කරන් තියෙන්නේ. මොවුනොත් ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය යන ආකාර දෙකෙන්ම ප්‍රජනනය සිදු කරනවා. අලිංගික ප්‍රජනනයේදී ඔවුන් නිපදවන බීජාණු විශේෂ නමකින් අපි හඳුන්වනවා කොනිඩි බීජාණු කියලා. ලිංගික ප්‍රජනනයේදී අස්ක බීජාණු නැමැති බීජාණු ඇති කරනවා. එතකොට ඔබට මෙම ලිංගික ජීවන චක්‍ර ගැන දීර්ඝ විස්තර විශේෂ නිර්දේශයේ සාකච්ඡා කිරීමට නොමැති නිසා ඒවායේ ලිංගික ප්‍රජනනය සම්බන්ධව දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ දන්නවා ජීවීන් සමහර ජීවීන් සහජීවී සංගම් ඇති කර ගන්නවා. මේ සහජීවී සංගමයක් ලෙස අපි හඳුන්වන්න පුළුවන් ලයිකන. ලයිකනයක් කියලා කියන්නේ ඇල්ගාවක් හෝ සයනොබැක්ටීරියාවක් දිලීරයක් සමග ඇති කර ගන්න ලබන සහජීවී සංගමයක්. එතකොට මෙම ලයිකන සෑදීම සඳහා ප්‍රධාන වශයෙන් මෙම අස්කොමයිකෝටා වංශයේ සමාජිකයන් දායක වෙනවා. ඒ වගේම දිලීරක මුල් ඇති යනුවෙන් හඳුන්වන්නේත් ඒ වගේම සහජීවී සංගමයක් උසස් ශාකවල මුලක් සහ දිලීරයක් සමග ඇති කරගන්න සහජීවී සම්බන්ධතාවය. මේ දිලීරක මුල්වල සමාජිකයන් විදිහටත් මෙම ඇස්කමංකෝටා වංශයේ සමාජිකයන් ක්‍රියා කරනවා. එතකොට මොවුන්ගේ ජීවන විලාසය සැලකුවහම මොවුන්ගේ දිලීර ජාලයේ දිලීර සූත්‍රිකා ශාකණය වෙලා තියෙනවා. විශේෂිතම ලක්ෂණය තමයි සයිගොමයිකෝටාවන්ගෙන් සහ ක්‍රයිටිඩියෝමයිකෝටාවන්ගෙන් වෙනස් වන්නේ මොවුන් අතු බෙදුණු ආවාර සහිත සූත්‍රිකා දරනවා. මේ ආවාර සැලකුවහම ඒවා සම්පූර්ණ ආවාර නෙමෙයි, ඒවා මැද සිදුරු තියෙනවා. ඒ සිදුරු මගින් තමයි ප්‍රාග් ප්ලාස්ම එකිනෙකට අන්තර් සම්බන්ධිත වන්නේ. ඒ වගේම අනිකුත් සමාජිකයන්ගෙන් මෙන්ම සෛල බිත්තිය කයිටින් වලින් සැදිලා තියෙනවා. අලිංගික ප්‍රජනනයේදී එකෝ මවුන්ට ද්විඛණ්ඩනය සිදු කරන්න පුළුවන්. නැත්නම් සමහර සමාජිකයන්ට මාතෘ සෛලයෙන් අංකුර ඇති කරලා මෙම අංකුර ගැලවිලා ගිහිල්ලා නැවත දුහිතෘ සෛල ඇති කරන්න පුළුවන්. මෙහි උදාහරණ විදිහට අපි සැලකුවහම අපිට සැලකන්න පුළුවන් සැකරොමයිසිස් නැත්නම් අපි ඊස්ට් කියලා හඳුන්වන බේකරි ඊස්ට් කියලා අපි හඳුන්වන සෛල වර්ගය. එතකොට මේ සෛලය තමයි මෙම දිලීර සමාජිකයන් අතර එකම ඒක සෛලික සමාජිකයා විදිහට අපි හඳුන්වන්නේ සැකරොමයිසිස්. එතකොට මෙම රූප සටහනෙන් ඔබට පෙනෙන්නේ මේ සැකරොමයිසිස් සෛලයක්, එයින් අංකුරණය වෙච්ච දුහිතෘ සෛලය. මීට අමතරව පෙනිසීලියම්, නියුරෝස්පෝරා, ඇලියුරීනා, ඇස්පජිලස් ආදී සමාජිකයොත් මෙම වංශයට අයත් වෙනවා. මොවුන් ලිංගික ප්‍රජනනය සිදු කිරීමේදී වෙන වෙනම ජන්මානුදානී වර්ග දෙකක් නිෂ්පාදනය කරනවා. ස්ත්‍රී ජන්මානුදානී අපි හඳුන්වනවා ජායාස්ක ගෝනියම කියලා, පුං ජන්මානුදානී අපි හඳුන්වනවා පුං ඇන්තිරිඩියම කියලා. මේවායින් නිපද වෙන ජන්මානු හාවීමෙන් තමයි ලිංගික ප්‍රජනනය මොවුන් සිදු කරන්නේ. එතකොට ඔබට මෙම රූප සටහනින් පැහැදිලිව පේන්නේ කොනිඩි දරයක් සහිත කොනිඩි බීජානුදානියක්. ඒ කියන්නේ මොවුන් අලිංගික ප්‍රජනනය සිදු කරන ඇස්පර්ජිලස් වල කොහොමද අලිංගික ප්‍රජනක ව්‍යුහය කියලා මෙහිදී ඔබට දැක්වෙන්නේ කොනිඩි දාම ලෙස සැකසී තිබෙන පෙනිසීලියම් වල බීජානුදානි දරය. ඒ දෙකම කොනිඩි බීජාණු, ඒ කියන්නේ අලිංගික ප්‍රජනනය සිදු කරන බීජාණු. මේ මෙම රූප සටහන් ඔබට දැක්වෙන්නේ අස්කසයක් තුල තියෙන අස්ක බීජාණු. මේ අස්ක බීජාණු තුල මගින් තමයි මොවුන් ලිංගික ප්‍රජනනය සිදු කරන්නේ. දිලීර වංශයේ දිලීර රාජධානී අවසාන වංශයේ විදිහට අපි හඳුන්වන්නේ බෙසිඩියෝමයිකෝටා වංශය. අපි ඔබ හැමෝම දැකලා තියෙන හතු බාහිරයට නිරාවරණය වෙච්ච ශුද්‍ර ජීවීන් කියලා අපි මොවුන් වර්ගීකරණය කරත්, නමුත් මොවුන් අපේ ඇසට දක්නට ලැබෙන මහේක්ෂ ජීවීන් විදිහට තිබෙන එකම වංශය තමයි අපි හඳුන්වන්නේ බෙසිඩියෝමයිකෝටා වංශය කියලා. බාහිරයට ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් හතු,
අයිති වෙන්නේ මෙම බැසිඩියෝ මයිකෝටා වංශයට. එතකොට ඔබට මෙම රූප සටහනේ පෙන්වන්න කරන බැසිඩියෝ මයිකෝටා වංශයේ සමාජිකයන්ගේ ලක්ෂණ මූණුත් මූර්තෝපජීවි පෝෂණ ක්‍රමයක් පෙන්වන්න කරනවා. බීජාණුකරය නැත්නම් බීජාණු ඵලයේ ලෙස පියවි ඇසට ඔබට පෙනෙන හතු නිරීක්ෂණය කරන්න පුළුවන්. මොංගේ දිලිත්‍ර සූත්‍රිකාත් ආවාර සහිතයි. ඒ ආවාරවල තියෙන සිදුර සත්‍ය සිදුරක් සම්පූර්ණයෙන් සම්සයිලකිනක සම්බන්ධ කරන්න පුළුවන් සිදුරක් අස්ප ජිලස් වැනි අස්කොමයිකෝටාවන්ගේ වගේ නොවේ. මොංගේ ජීවන චක්‍රයේ ප්‍රාථමික හා ද්විතීක දිලිර ජාල දක්නට ලැබෙනවා. ප්‍රමුඛ අවස්ථාව වන්නේ ද්විතීක දිලිර ජාලය. ඒ ද්විතීක දිලිර ජාලයෙන් තමයි බීජාණුකරය නැත්තම් හතුව නිෂ්පාදනය වෙන්නේ. මේ හතුව තුළ තිබෙන බැසිඩියම් තුළ බැසිඩි බීජාණු නිෂ්පාදනය වෙනවා. මේ බැසිඩි බීජාණු බහිර්ජන්නයි. ඒ බැසිඩි බීජාණු මගින් පරෝහණයෙන් නැවත ජීවන චක්‍රය සම්පූර්ණ කරනවා. එතකොට ඔබට මෙම රූප සටහනින් දැක්වෙනවා. අපි දන්නවා කොරල් හතු තෙරිලස්, ඒ වගේම පිදුරු හතු විදිහට අපි හඳුනන වල්වාරියා, ඒ වගේම ලේන හතු විදිහට චීසොෆයිලම්, ඊට අමතරව සාමාන්‍ය අපි ආහාරයට ගන්න හතු ඇගැරිකස්, ලෙන්ටයිනස් ආදී වශයෙන් විවිධ වාණිජමය වශයෙන් අපිට ආහාරයට ගන්න ලබන නිෂ්පාදනය කර ලබන හතු වර්ග මෙම රාජධානියට අයත් වෙනවා. ඔබට මෙම රූප සටහන් වෙන දැක්වෙන්නේ මෙම ලිග්නින් වියෝජනය කරන හතු නැත්නම් අපි කියන දර දැව දිරාපත් කරන හතු ලිග්නින් වියෝජකයන්. එතකොට ජෛව ගෝලයේ ලිග්නින් වියෝජකයන් විදිහට ක්‍රියා කරන්නේ මෙම බැසිඩියෝ මයිකෝටාවන්. ඔව් දැන් මම හිතනවා ඔබ ඉතාමත්ම හොඳින් දැනුවත් වෙන්න ඇති දිලීර සම්බන්ධව. ඒට හේතුව අද අපි එළියට ගියත් එහෙම නැත්නම් ගේ ඇතුළේ හිටියත් ඒ වගේම ආහාර මේසයකට ගියත් අපිට දිලීර නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා මෙම දිලීර සම්බන්ධව ඔබ ඉතාමත්ම හොඳින් දැනුවත් විය යුතු වෙනවා. ඒට හේතුව තමයි මම මුලින් සඳහන් කළ ආකාරයටම විශේෂයෙන්ම ආහාරයක් විදිහට අපි දිලීර පාවිච්චි කරනවා. ඒ වගේම අපිට යම්කිසි ආකාරයක ආර්ථික වශයෙන් වැදගත්කමක් තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට අපිට ලෙඩ හදනවා සමහර දිලීර වර්ගවලින්. ඒ වගේම සමහර අවස්ථාවලදී අපිට ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කාර්යවසම් මහතා සඳහන් කළ ආකාරයට ද්‍රව්‍ය චක්‍රීකරණය සඳහා දිලීර වැදගත් වෙනවා. මෙන්න මේ ආකාරයටයි ඔබේ විෂය නිර්දේශයට දිලීර සම්බන්ධව කතා කරන්න සිදුවන්නේ. ඊළඟට අපි යොමු වෙනවා ඊළඟ කොටස විදියට අපි සලකනවා කිංඩම් එහෙම නැත්නම් රාජධානීය ප්ලාන්ටේ කියලා. මේ ප්ලාන්ටේ රාජධානීය විස්තර කිරීමට එහෙම නැත්නම් ප්ලාන්ටේ කියන එක අනිකුත් දැනට සාකච්ඡා කරපු රාජධානි වලින් වෙනස් වීමට හේතු වන ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි අපි මෙතනදි සලකනවා පූර්වජාකාරය ඇල්ගියකින් තමයි මෙය පරිණාමය සිදු වුණේ කියලා. ඒ ආකාරයෙන්ම ඇල්ගි සහ උසස් භෞමික ශාකවල ප්‍රධාන ප්‍රභා සංශ්ලේෂක වර්ණක විදියට ක්ලෝරොෆිල් A, ක්ලෝරොෆිල් B, කැරටිනොයිඩස් යන වර්ණක අඩංගු වෙනවා. ඒත් සමගම ඔබ දන්නවා ජෛව ඒ කියන්නේ ලෝකයේ ජෛව ලෝකයේ වැඩිපුරම දක්නට ලැබෙන කාබෝහයිඩ්‍රේට් එක සෙලියුලෝස්. එයට හේතුව තමයි බොහෝ විට ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වගේ ප්‍රාථමික සෛල බිත්තිය නිර්මාණය කිරීම සිදු කරනු ලබන්නේ සෙලියුලෝස් මගින්. ඒත් සමගම ප්‍රධාන සංචිත ආහාරය විදියට පිෂ්ඨය අඩංගු වෙනවා. මෙන්න මේ කරුණු සැලකීමට ගැනීමෙන් මේ ප්ලාන්ටේ කියන කිංඩම් එක අනිකුත් මුලින් සාකච්ඡා කරපු ජීවීන්ගෙන් වෙනස් වෙනවා. ඒත් එක්කම අපි මෙතනදී කතා කරනවා යම් යම් ජීව විද්‍යාවට විතරක් සීමා වෙන වචන. අපි මුලින් කතා කරනවා පරම්පරා ප්‍රත්‍යාවර්තනය කියලා. ඔය ප්ලාන්ටේ කියන කිංඩම් එක එහෙම නැත්නම් ඒ රාජධානී කොටස් අධ්‍යයනය කරගෙන යනකොට එහෙම නැත්නම් කොට්ටාස අධ්‍යයනය කරගෙන යනකොට ඔබ නිතරම නිරන්තරයෙන්ම ඔබට භාවිතා කිරීමට සිදුවන වචනයක් තමයි පරම්පරා ප්‍රත්‍යාවර්තනය කියන එක. මේ පරම්පරා ප්‍රත්‍යාවර්තනය කියලා කියන්නේ ශාක ජීවන චක්‍රය තුළ එක් ජන්මානු ශාක, ඒ කියන්නේ ඒක ගුණ ජන්මානු ශාක පරම්පරාවකුත් අපි කියනවා ඒකට N පරම්පරාව කියලා. ඒ වගේම V ගුණ 2N බීජාණු පරම්පරාවක් මාරුවෙන් මාරුවට ඇතිවීම අපි හඳුන්වනවා පරම්පරා ප්‍රත්‍යාවර්තනය කියලා. නමුත් අපිට අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන කිංඩම් ප්ලාන්ටේ යටතේ ඔබට මේ
परंपरा प्रत्यावर्तन एक गुण परंपराव सह द्विगुण परंपराव पिलिबंद पहदिली किरीमट अवस्थावक लभेन्नेह नह एट हेतु अभी अद साकाचाकरणे सामान्य शाक वर्गीकरणे करला मे शाक कियन मोन मोन वगे दयाद एवं अतुलत्वन कोटास पिलिबंदव एम नत्ता ये कोट्टाश संबंधव इतर मे संबंध उब वेडिदुर शाक प्रजननय कियन एककय अटते उबट कथा करन्न අවස්ථාව එහෙම නැත්නම් සාකච්ඡා කරන්න අවස්ථාව ලැබෙනවා. එතකොට මේ પરම්පරා ප්‍රත්‍යාවර්තනයත් නැවත සමරූපී પરම්පරා ප්‍රත්‍යාවර්තනය සහ විෂම රූපී પરම්පරා ප්‍රත්‍යාවර්තනයේ ලෙස කොටස් දෙකකට බෙදෙනවා. එතකොට රූපිය වශයෙන් සමාන වෙනකොට අපි කියනවා ඒක සමරූපී ආකාරයට ප්‍රත්‍යාවර්තනය වෙනවා කියලා. ඊට පස්සේ එසේ නොවන අවස්ථාවේදී අපි කියනවා විෂම රූපී ආකාරයේ ප්‍රත්‍යාවර්තනයක් දක්නට ලැබෙනවායි කියලා. එතකොට මේ ආකාරයට ඔබට මේ සම්පූර්ණම මේ සාකච්ඡාවේදී ඔබට මේ වචනය නිතරම නිරන්තරයෙන්ම හමු වේවි. ඊළඟට අපි කිංඩම් ප්ලාන්ටේ එහෙම නැත්නම් රාජධානිය ශාක රාජධානිය සැලකුවොත් මේ ශාක රාජධානිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. අපි පළවෙනි කොටස හඳුන්වනවා විනාල ශාක දෙවෙනි කොටස අපි හඳුන්වනවා සනාල ශාක කියලා. එතකොට විනාල ශාක කියලා කියන්නේ ඒගොල්ලන්ගේ සනාල කලාප එහෙම නැත්නම් ඔබ දන්නවා ඔබ 10 වෙනි ශ්‍රේණියේදී අධ්‍යයනය කරලා ඇති සෛලම ප්ලෝයම පිළිබඳ අපි කතා කරනවා ඒවා අපි කියනවා සනාල කලාප ඒ වගේම ඒවා නැත්නම් අපි ඒ ශාක හඳුන්වනවා විනාල ශාක කියලා. ඒ සඳහා ඩිවිෂන් බ්‍රයෝෆයිටා විනාල ශාක විදිහට හඳුන්වන්න පුළුවන්. අනිකුත් සියලුම ශාක ඔබ ශාක ලෝකයේ දකින අනිකුත් සියලුම ශාක අපි වර්ග කරනවා සනාල ශාක ලෙස. එතකොට ඒකේ කොට්ටාසය ටෙරෝෆයිටා ඒ වගේම ලයිකෝෆයිටා සයිකඩෝෆයිටා කොනිෆෙරෝෆයිටා සහ ඇන්තෝෆයිටා කියන්නේ මෙන්න මේ ආකාරයට සනාල කලාප සහිත ශාක. දැන් අපි බලමු විනාල ශාක ලෙස හඳුන්වන බ්‍රයෝෆයිටා වල තියෙන විශේෂ ලක්ෂණ. මම හිතනවා නිලන්ති දසනායක මහත්මිය උද්භිත විද්‍යා අධ්‍යනාංශයේ මහා කතිකා මේ ජේෂ්ඨ කතිකාචාර මහත්මිය ඔබට ඉතාමත්ම පැහැදිලිව බ්‍රයෝෆයිටා පිළිබඳව සඳහන් කරයි. ඔව් මම බයෝෆයිටා කොට්ටාසේ ගත්තාම ඒකට ඇතුළත් වන්නේ විනාල ශාක ඔබ දන්නවා. මම විනාල ශාක ප්‍රධාන කොටස් දෙකක් යටතේ සාකච්ඡා කළ හැකි පාසි සහ අක්මා ශාක කියන ශාක වර්ග දෙක. මෙම රූපරාමයෙන් ඔබට එම ශාක වර්ගවල ලක්ෂණ සඳහන් කරලා තියෙනවා. පාසි යටතට ෆොගනාටුම් කියන විශේෂයත් අක්මා ශාක යටතට රික්සියා සහ මාකැන්ටියා කියන විශේෂත් අයත් වෙනවා. මේ ජීවීන් ගත්තම මොවුන් භෞමික ජීවිතයට අල්ප වශයෙන් තමයි අනුවර්තනය වෙලා තියෙන්නේ. ඒ මොකද ඔවුන් විනාල ශාක, ඒ කියන්නේ සනාල කලාප අඩංගු ඇතුළත් නොවන ජීවීන්. ඒ නිසා ඔවුන් භෞමික ජීවිතයට ඉතා අල්ප වශයෙන් අනුවර්තනය වෙලා තියෙනවා. ඔවුන් තෙත් සෙවන සහිත පරිසරවලට පමණක් සීමා වෙලා තියෙනවා. ඒත් එක්කම ඔබ දන්නවා ජන්මානුශාක වර්ග දෙකක් ගැන, ඒක ගුණ ශාක වර්ග දෙකක් ගැන, ඒක ගුණ ජන්මානුශාක සහ ද්විගුණ බීජානුශාක. මේ පරිසරයේ එම ශාක වර්ග දෙකෙන් පරිසරයේ බහුලව දක්නට ලැබෙන ආකාරයට අපි කියන ප්‍රමුඛ ආකාරය කියලා. මෙම ශාකවල මෙම බ්‍රයෝෆයිටාවන් ගත්තම ප්‍රමුඛ පරම්පරාව වෙන්නේ ජන්මානුශාකේ. ඒ කියන්නේ පරිසරයේ ඔබට බහුලව දක්නට ලැබෙන්නේ ජන්මානුශාක පරම්පරාව. එය ප්‍රභා සංශ්ලේෂී. ඒත් එක්කම මොවුන්ගේ මේ ශාක මුල් කඳ පත්‍ර බවට විභේදනය වෙලා තියෙනවා. ඒත් මෙහිදී සඳහන් කළ යුතුයි මේවා සත්‍ය මුල්, සත්‍ය කඳන් සහ සත්‍ය පත්‍ර නොවේ. ඒ මොකද සනාල කලාප අඩංගු වන්නේ නැහැ. ඒ වගේ විවිධ ලක්ෂණ නිසා මේවා සත්‍ය මුල් කඳ පත්‍ර නොවේ. ඒත් එක්කම ප්‍රමුඛ පරම්පරාව ජන්මානුශාකය. එම ජන්මානුශාකය ද්විගෘහී. ඒ කියන්නේ පුංජන්මානුශාකයේ වෙනම තියෙනවා, ජායා ජන්මානුශාකයේ වෙනම තියෙනවා. සඳහන් කළ පරිදි සනාල පටක විකසණය වෙලා නැහැ. ඒත් එක්කම මොවුන් සම බීජාණුකයි. ඒ කියන්නේ එක වර්ගයක බීජාණු පමණයි නිපදවන්නේ. මෙම නිපදවන බීජාණු වලට ඊළඟ රූපරාමයේ දිස්වන ලක්ෂණ දෙස යොමු වුණොතින් මෙම බීජාණු සංසේචනය සඳහා බාහිර ජලය අවශ්‍ය වෙනවා. ඒත් එක්කම මොවුන්ගේ පුංජන්මානු ගත්තොත් ඒවා කෂිකාදරයි.
මෙම පුංජන්මානුත් ජායාජන්මානුත් සංසේචනයේ මගින් කලලයක් ඇති කරනවා. මෙම රූපරාමය ඔබට දස්සන්නේ ෆොගොනාටුම් වල ජන්මානු ශාකයේ ජායාජන්මානු ශාකයේ මෙම ජායාජන්මානු ශාකයේ මගින් ජායාජන්මානු නිෂ්පාදනය කරනවා ඒත් එක්කම පුන් ජන්මානු ශාකයේ මගින් පුන් ජන්මානු නිෂ්පාදනය කරනවා. මෙම ජායාජන්මානුත් පුන් ජන්මානුත් සංසේචනයේ කලලයක් ඇතිවනවා. එම කලලය විකසණයෙන් බීජාණු ශාකයේ වර්ධනය වෙනවා. එම බීජාණු ශාකය මෙම ජායාජන්මානු ශාකයේ මත ඔබට මෙහි පේන නටුවක් වගේ එකකින් සම්බන්ධ වෙලා මෙම ඉහළින් තියෙන්නේ එම බීජාණු ශාකය. එය ජායාජන්මානු ශාකයේ මත යැපෙනවා. මෙම බීජාණු ශාකයේ මගින් බීජාණු නිෂ්පාදනය කරනවා. එම බීජාණු ප්‍රරෝහණය වීමෙන් නැවතත් ජන්මානු ශාක ඇති කරනවා ජායා සහ පුන් ජන්මානු ශාකය. මෙම රූපරාමයෙන් ඔබට දිස්වන්නේ එම පාසි සහ අක්මා ශාක සඳහා ඔබ විෂය නිර්දේශයට ඇතුළත් උදාහරණ. පාසිවල ෆොගොනාටුම් ඔබට පැහැදිලිව පේනවා ජායා ජන්මානු ශාකයේ මත යැපෙන පුන් ජන්මානු ශාකය කෝන් මේ එකක් හැඩයට මේ දිස්වන ජන්මානු බීජාණු ශාකය. ඒත් එක්කම මා කැන්ටියා ගත්තොත් මෙම තලසක් ආකාරයට වර්ධනය වෙන මා කැන්ටියා. එම මා කැන්ටියා මත එහි ඊළඟ රූපරාමයෙන් දිස්වන කුඩයක් ආකාරයට නටුවක් මත සවි වෙලා තියෙන්නේ එම මා කැන්ටියාවල ජන්මානු ශාකය. ඊළඟට ගත්තම රික්සියා, ඒකත් මා කැන්ටියා වගේමයි. එහි වර්ධක තලස මත ඇති වී තිබෙන එහි ජන්මානු ශාකයක කොටසක් මෙම පහලින් දක්වා තිබෙන්නේ. ඒ ආකාරයට තමයි බ්‍රයෝෆයිටාවන් අප පරිසරයේ දක්නට ලැබෙන්නේ. ඒත් එක්කම ඔබ තෙත් පරිසරයකට ගියෝතින් එහි ගල් මත, ඒත් එක්කම පස් මත වර්ධනය වෙලා තියෙන මෙම පොගනාටු, මාකැන්ටියා, රික්සියා වගේ දේවල් ඔබට පැහැදිලිව බලා ගන්න පුළුවන් ඔබ හොඳින් නිරීක්ෂණය කළෝතින්. ඔව් දසනායක මහත්මිය, දැන් මම දැන් මට කියන්න තියෙනවා මේ යම්කිසි දෙයක් මේ අපිට කොළඹ ඒ වගේම මාතර ගාල්ල ප්‍රදේශයේ ඉන්න දරුවන්ට මෙය සාමාන්‍ය පරිසරයේ දැක ගන්න බෑ. නමුත් ඔබට කියන්න පුළුවන්ද සාමාන්‍යයෙන් ඔය උඩ රට ප්‍රදේශයේ ඒ වගේම හපුතලේ, බණ්ඩාරවිල වගේ ප්‍රදේශවල ඉන්න දරුවන්ට අපිට කියන්න පුළුවන් ඒගොල්ලන් ගෙදරින් එළියට බැස්සම මේ සත්ත්ව ලෝකයේ ඒගොල්ලන්ට බලන්න පුළුවන්, මේ ශාක ලෝකයේ බලන්න පුළුවන්. ඔව් ඒත් එක්කම ඔබ නුවර වගේ නුවරට වගේ යන අවස්ථාවක මගදී කඩු ගන්නව ප්‍රදේශයේ පොඩ්ඩක් නැවතිලා බැලුවොතින් ඔබට පැහැදිලිව පේනවා අර ඒ ප්‍රදේශයේ අර පාර දෙපස තියෙන කඳුවල කොළපාටට වර්ධනය වෙලා තියෙන මෙම රික්සියා, මා කැන්ටියා, ඒත් එක්කම ෆොගොන, මේ සියලුම ශාක ඔබට විශාල ප්‍රමාණයෙන් එම ප්‍රදේශවල දැක ගන්න පුළුවන්. කඳු ආශ්‍රිතව, ගල් ආශ්‍රිතව, ඒ විශේෂයෙන්ම ඔබ ගමන් කරන විට කඩු ගන්නව ප්‍රදේශය හරහා ගමන් කරන විට පොඩ්ඩක් නැවතී බැලුවොතින් ඔබට මෙම ශාක ඉතා පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ විදිහට තෙත් කලාපයේ ජීවත් වෙන සිසුන්ට තමන්ගේ අරස මේ මහාචාර්ය පද්මලාල් මහතා සඳහන් කළ පරිදි නිවසෙන් එළියට බැස්සොතින් වටේ තියෙන ගලක් ගල් උඩ කොළපාටට වැවිලා තියෙන දේවල් දිහා පොඩ්ඩක් අවධානයෙන් බැලුවොත් ඔබට මේවා පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන්. ඒතර අපි අද වැඩසටහන තුලින් ඔබට ඉතාමත්ම පැහැදිලි රූප රාමු ඉදිරිපත් කරා. එය මම හිතන්නේ ඔබට ඉතාමත්ම පිටුවහලක් වෙනවා. ඔබේ ගෙදරින් එළියට ගිහිල්ලා මේ බ්‍රයෝෆයිටා, එහෙම නැත්නම් බ්‍රයෝෆයිටා ශාකවල විවිධත්වය පිළිබඳ ඔබටම අධ්‍යයනය කරන්න. දැන් අපි ඊළඟට යොමු වෙමු ඊළඟ කාණ්ඩය වෙත. ඒ කාණ්ඩයේදී අපි දැන් මේ වෙනකොට කතා කරා බ්‍රයෝෆයිටා, ඊට පස්සේ අපි සනාල ශාක පිළිබඳයි දැන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. සනාල ශාක මම හඳුන්වා දීමක් කරන්නම්. අපි අපිට ලැබී ඇති කාල සීමාව අනුව අපිට අද සනාල ශාක පිළිබඳව අපි ඊළඟ වැඩසටහනින් ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එතකොට ඔබ දැන් බලාපොරොත්තුෙන් ඉන්නවා ටෙරෝෆයිටා, ඒ වගේම ලයිකෝෆයිටා, ඒ වගේම සයිකඩෝෆයිටා, ඒ වගේම කොනිෆෙරෝෆයිටා සහ ඇන්තෝෆයිටා කියන මේ ශාක සනාල ශාක පිළිබඳව අධ්‍යයනය කරන්න. එහෙමනම් අදත් අපේ වැඩසටහන අවසන් කිරීමට අපි සූදානම් වන්නේ. නැවත වරක් මේ ආකාරයකම වැඩසටහනකින් හමු වෙනතුරු
සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි ඔබගෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි. සුබ දවසක්.